එබවන්සාන් හන්ස අදත් අපි කතා කරන්නේ සසන පදතිී ඉතිරි කොටස් ටික අපි ගී සති කතා කරන්න ඇති ඇතන්ගේ පාඩම අපි සසාකච්චා කර සසන ක්‍රියාවලිට අදල් ගොඩක් කොටස් දුනාත කතා කරන්න තින්ටික බලමු ඕොනද කරන්න එනක සසන පාද්ධතිය ඔවු අද මේ පාඩම කොන්ට පපුසාමන් වහන්සේලා ටිගෙන ගණඩ පුළුවන් ස්වායි සසනය හානිරවායි සසනය හඳුර ගණන්නඩ පුළුවන් වගේම ආශවාස පරාශවාස යන්ත්‍රය ඉළඟට අහතා කරන්නගුලන් බෝනොවන රෝග පිළිබඳ කතාගකිරීම මකොද අපි බෝන රෝගටක අපි වෙනත් පාඩමකටය එක ටික් විශාල මාන්ටුකාන් නිසා. මයිතරවහන්සර ලැසේ ඇති අපේ පාඩවේ ඉදිටික වැඩගර කරගෙන යන්න. සයිලිය ්‍රසනය. මොකන්ද සයිලයක් යන්. අපි දන්නවා ජීවිියෙක් හැදිල තියෙන කුඩාමේකය සයිලිය තර මෙින මේ සයිලයට තමයි වශ්‍ය වෙන්නේ ජීවීන්ට ජීවන්තීමට අවශ්‍ය ශක්තිය නිපදවාගන්න කියන ක්‍රියාවලිය සිද්දවෙෙන් මේ සයිලේ තුළ බහන්සේ දන්න ඇති සයිලේ තින ියහ කොඩ ඒක තියන සසන ක්‍රාවලට අද වවහ තමයිමයිටු කොඩා කියරක කිය අන්දාාකාර සවභහකින් යුක්ත දී පටලම න්දරිකාව මක ඇති මෙන මේෙන් තමයි සසන ක්‍රියාවලිය සිද්ධ කරන්න බලම් මොකද මේ සසන ක්‍රියාවලික ෑන ආහාර අක්සිියන් එක එකතු කරලා නත ක්ෂියයන සමඟ ප්‍රතික්‍රියා කරලා දේහට අවශ්‍ය ශක්තිය නිපදව මේ ක්‍රියාවලිට කියන සසනය කියලා මේකෙදී වහන්සේලා දැකලා ඇති අපි සාමාන්‍යයෙන් ජීවෙක් සසනය කරවා කියලා කැපි අපි ගෙන ගන්න තියෙන්නේ අපි දන්නේ මේ පපූඩ පහල යනෙක් විත ැමිනිසුන්ගේ නමුත් ඇත්තරම ජීවය තුළ සසන සිද්ධ වෙන්න මතකතිය ගන්න පොඩි හමුදුරේ මෙට මේ කුඩා මේකය වෙන සයිලය මත සයිලේ උද සම්පූර්ණ සයිලයේ සහභාග වෙන්න ඇසන ක්‍රියාවලට සයිලය සහභග වෙන්නේ මයිට කෝඩියා කියන ඒකකය මේකෙද සිද කරන්නේ මොනවාදක ල අපි බලමු අපිට තියෙන වචන සමිකරනයකින් දීලා තියෙන බලන්න ආර ක්සිජන් එකතු කල් අපි මේකට කියින් ක්සින් ක් ක්සි කරන ක්‍රියාවලිකට ලක්න්න කියෙල් තන මේකෙරි සිද්ධෙන්නේ ඔබවන් සෙලා දන්නන්නේ ඇතුව ඇති සමහයට බලන්න මොනෝදෙන් කකාබ්ඩක්යි සහ ජලය නිෂ්පාදය කරනවා ඒක ප්‍රතිපාලයක්ක් විදි අපිට ලැබෙන ක්තිය තර මෙන්න මේ ශක්තියෙන් තමයි අපේ දේහවෂ්නත්වය මූලිව දහ නත්තය ලබාගෙන තමයි මූලික මේ සිද්ුවවෙන ට අමතර නිපදන ශක්තිය අපි ATTP තුළ ගබඩා කරනවා DP කියන අධිසක්ති සංයෝගය තුළ ගබඩා කිරීම සිද්ධ කරනු. පැදිරිය ඇතිය පැහවන යමත් බලු සයිලියසනයක ඇනිමකක් සයිල් තුළ සිදුවන සොන ක්‍රියාවල නතන් සර තුල සිදුවන ශක්තිය පදවීමේ ක්‍රියාවල බල නිව චනයක් හෙ පිමදීලත. ආහාර ඔක්ෂීකරණය කර ශක්තිය මුදා හැරීමි ක්‍රියාවලිය සයිලිය සසනය කියලා කිය තුන මේක දිමකොද වෙන්නේ ආහාර විදිරගන්න අප ආරජන පද්න අපි දන්න සරල හාරවෙන්න ගලෝකෝස් එ මේ ගලෝකෝස් තමයි බොතරයක් අපි ඔක්ෂියන එක එකතු කරන්නේ ප්‍රතික්‍රය කරන්න ලක්රන්න ඒක ම ද ලුකෝස ලනන්ගෙන කාබ හට නක්ෂයන්ගේෙන ස යෝකතුන මටි ක්සියන එක ඕටු එක්ත් එකතු කරලමකොද කරන්නේ ක කොඩිය ල බ ඩක්යිහ ජල නිෂ්පාදන කාබන් ඩක්යි කන්නේ 2 ජලයකයන් H2ෝ කියන සංයෝගයක් පිට හම්බෙන්නේ ඊට අමතරව මේ කිරිමක දෙදන පිට වෙලා යන ශක්තිය පැහදිල ඇ මි ත වරග විස්තර කරගවු ආහරජීන ක්‍රියාවලීදි රැබෙන සරලාහාර ඔක්සියන් සමඟ එකතු කරලා මයිට කොන්ඩියා තුළ ඩක්ැහ ජලය නිෂ්ානය අතරේ මකදන්නන්නේ පිට වෙනවාදි ක්තියක් මෙම මේ ශක්තිය තමයි අපේ ජීවිත ක්‍රියාවල ඇතන් ජීව ජක් තුළ සිදුවන සල්ලම ජයවරසායනක ප්‍රතික්‍රා සිද්ධ කරන්න අවශ්‍ය ශක්තිය ලැබෙන් තර මතකතියාගන්න මූලිකව දේහ්ෂ්නත්තය වැඩිකිරීමට නැත්තන් අපේ ප්‍රසස් තුස්තතය පවත්ගන්නඕන දේහේතුළ මේ ප්‍රතික්‍රයා කරන්න මෙ මේ තත්වය පවත්තා ගන්න අවශ්‍ය වෙන ශක්තිය නිපද වන්නේ මෙම මේ ක්‍රියාවල. මතම මේ නිශ පපදන ශක්ති අපේ ියද ගොඩනැගී සහ ගොන කියන්නේ අපේ සයිල නිපදවන්නවුන් දෙහි කොටස් හදන්නවෝන් ෙවියයන කොටස් හදන්නවු ඉලගට මතකයන් පාලන කරන්නු ියුද පත්දදි ක්‍රියාත්ම කරන්නුන් මෙ මේමට අ වශය ක්තිය TMපී තුළ පොඩා කරගන්නවා මෙ මේ ක්‍රියාවලිය තුළ. තුක පලන් පොට හද ඉලකට ප අපි ාවේක නිරවා යසන ොද නිරවා යසන ඇත්තරම අපිට හැම්මෙේ ඔක්ෂියන් එකක්ක වසන කරන්න බැරවෙන වස්ථතින නොුවද නීට සීවගේ දන කියෙන කොට ද න නි ර න්න බැරි අස් ාවක් හ රහිත අවස්ථාව ද. හහි අස්ාවලද. න සිද කරන්නේ නතන අවශ්‍යක්ති න සායි මරිල යන නැත ක්‍රියාවලිය අද අඩ පන කරන්නනඒි රියාවල අතර කරන්න වෙන මෙම මේ නිසාම කොද දෙ කරන්න අපි ඔක්සිජන් හිතවසනය කිරීම සිද කරනවා ඒතමයි ඔක්සිජන්් රහිත සසනය වුණද නිර්වායු සසනය එකනනි වායු රහිතසසනය නෙමේ වායුමේ පලේ අප ගන්න ඔක්සිජන් එමර ඔක්සිජනන් හිත වුණනා ඉ පසසනය සිද වෙන්නන්නේ එහනන් ඔක්සිජන් රහිතව සිදු කරන්න අපි උත්සහ කන සසනයට කියනවාද නිර්වායිස එකන හාර ආහාර ඔක්සිජන් රහිතව සහිල තුළ ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිට කියනවා නිර්වාය සසනය කියලා බලනක වචන සමීකරයක් ඉදිර ආහාර එතන දපලන්න ප ඔක්සින එක වෙලානේ කබන්ඩක්යි හ අතරද පි නිපදන කබ්ඩක්යිහ ාලය මේ මක දන අතුරුාල දිදර ති ම දසාර නිෂ්ාය ශාකයකන පැහදිලද එතකොට අපේ ීව ගෙනං අපේ සතයකුඩු ගෙනං අපිටෙන්නේ ඇතිල් මධදිසාර නොවේ ඒකද ලක්ටික් කම්ලේ නිෂ්පාදනය වෙන් පැදිරිය මත තියාගන්නකට මේක සින්නේ ශක්තිය අර්ධ වශයෙන් තමයිනිකුත්තෙන් පැදිරිය මතක තියාගන්න මකු දෙන්නේ අපිසෙල්ල ද අපිගත්තා සයිසසනයේදී අජ ආහාර ඔක්සිජණය එකතු වෙලා අප හැදවා වනුුවද අපි අපසර ගීල බෙලුවොත් බලන්න ආහාර ඔක්සිජන් එකතු වෙලා මොකද කරන කබ්ඩයක්ෂ ස ජල නි්පාදනය කලා තර මේකෙදී කුඩා සරල සංයෝකති එකක් ඇ කරන්නේ එකනි ස ප ත ක් ගලෝ කෝසලති විශාල සංයෝගගේ කහ්ඩලා ොත කරන එක තින ක්ති අපි බගන්න ජීව ක්‍රියාවලි සඳහා. ර අපිට හම්බේලා ශක්ති වැඩි ප්‍රමාණයක් නමුත් මේ මෙම ක්‍රියාවලිදි බලන්න අපිටවා හම්බේනමුණවාද ආහාර ඊළකට අපි හම්බේේ ද ක් මි ක් ිකම්ල කියන ද මකද විශාලානුවක් මකදන ද ර්දශ ඇතු අපි සායිසසනයට වඩා නිර්වායිශසනේද අපිට ලැබෙන්නේ ඉතාමත් අඩු ශක්ති ප්‍රතිශතිය නමුත් අපි ටේ ක්‍රියාවල සිද්ධ කරන්න හොන්දසය අනික සිද්ද කරන්න ඕන නිසා මතක තියාගන්න අපි මෙන මේ නිර්වාශසනය සිද්ධ කරනේ නිශවාදන ලක්ටිකම්ල නිසාමක න අපේෂි මත ිකම් ැපත්ීම නිසා කඩ පෙල්ලිමගේ ්‍රියාාවලි සිද්ධ වෙන්න බලු. සසන ක්‍රියාවලේදී අපි කතා කරා සයිලිය සසනය කියලා කොටසක්. ඒවගේ ගර්ථතවල තින ය හමාරු කියෙ කොටසක් පිටික් සල පාඩම ින ගත් තුර මේ හැම දේගටම අපිට අවශ්‍ය වෙනවා ක්ජන් ගර්ත වෙතට රැගෙනයම. ඒවගේම ගර්තවලදී අපි කිව්ව හෝමාර වෙනවා කාබඩක් සයි ගර්ථික වාත යනවාකව ඒ වගෙන ඔක්ෂියන්ටික ගර්ථි වාාචයෙන්. දිෙ හ ි සිද න . ඔබහන්සලට මතක ඇති සන ක්‍රියාවලී දදි ක්‍රාවලි දෙකත්තින යි හමරුව බාහිර පරිසර ත්තු එක අප ද හි පරිස ක් මාර කරගන්න හොමද ගත් න්නේ. න න්ත්‍රනය අපි බලමු කොෝද මේ සිද්ුවවෙනි ආසාසක ක්‍රියාවලි සිද්වෙන කොද ඉට ආවාසය කියන අපි අපි දේහට සසනය නැත දේහට වාතය ඇතුල් කරගැනීමේ ක්‍රියාවලිය මේකෙදී වැදගත්වයෙන පේෂිවර්ග දෙකත්යන පලවෙනික මතක තියාගන්න අන්තර් පර්ශුක පේෂී අපිගෙන ගත්තා පර්ශු කියන්නේ මෙට මේ ඉලෑට කුඩු අපි ඉලෑට කියල කිය ඇත පර්ශු කියල කිය මෙනමේ ඉල්ලෑටවලට මේකදී අපි බලන්න පැහදිලිව දකින්න හොබේ ඉල්ලට දහයක් ඉතර අපිට දකින්න තියෙන දෙ පැත්තෙම දාහ දහ වික් සබන්ධලලා තින මේ සම්බඳදලන ැද්ද තින සමනලයෙකොයි කොටස එ එක කියෙන ර තලයි කියලා මෙන මේකද වෙන්න පොඩිහාමුරනේ ආසාශක්‍රියාව ල දීමම දේ අන්තර්පර්ශික ප්‍රේෂ සංකෝජනයන්තර්පර්ශක්‍රේෂ සංකෝජනය වීම නිසාමක දෙන්නේ මේ උරතලේ ඉහලටත් ඉදිරියටත් ොරිපර්ශකයුඩිය ඉහලට ඇදෙනවා ඒත් එ එකම උරතලේ ඉදිරිට නිෙරානවා මනොද එන්නන්නේ අන්තර් පර්ශක ප්‍රේෂික සංකෝජනය වීම නිසා පර්ශකූඩුව ඉහලට ඇදෙනවා ඒ තල ඉදිරිට නැනායන එනිසාමක දෙන්නේ කියලාපි පරිමාව වැඩි කරගන්න. පැදි අව් සරයක් බලමු මොක එන්නේ ආසාසක්‍රියාවලේදේ මූලිකම් වෙන්නම කද අන්තර්ර් පර්ශු අතර තියන පේෂිවටට කියන අන්තර් පර්ෂක පේෂි කියලා මෙ මේ අන්ර් පර්ශ්ක කේෂමක දෙන්නේ සංකෝචනය වනි හැකිලීම නිසාමක දෙන්නේ මේ පර්ෂ්ටික හලට ඇදන. පර්්ටි හට ඇදනකොට මොද ර තල ඉදිරිට නෙරාගෙනනවා පැදිී ඇති. නත සරයක් අන්තර් පාර්ශකශේෂ සංකෝජන වීම නිසා මේ පාර්ශ ඉහලටත් උරතලය ඉදිරිටත් නෙරාගෙන නො ඒ වගේෙන තමයි දෙවිනි ක්‍රියාවලී බලන්න මහා ප්‍රාචීනය ක කියල කොට සත්තින බන්සලට පැදිලෙට පැත්තෙන් පෙනුමේද නම ලොකවක්ක්‍රය පෙන්නලා තියෙන වගේ ඉදිරි පෙනුමේද වක්ක්‍රය පෙන්නලා තිය තු රංක දෙකෙන් පෙන්නල තින මොක්ද මෙ මේ වක්්‍රතාවේ පහලටකන්න ඇතම් වක්්‍රතාව අඩු කරන මෙම විශාලව තිබවක්ක්‍රයමකද දෙන්නේ වක්ක්‍රාව අඩු කරන ඕනා කරලා ද මහා ප්‍රාචීර පේෂී සංකෝජචනය වීම නිසා. දැම් බලන්න උරතලේමකොද වෙලා තින රස්කූඩුව නැත්තන් අපේ පර්ශුකූඩුව ඉහලටත් උර තලේ ඉදිරියටටන් ඒරාගැ වෙලා න ගේම අන්තර් පාර්ශු පේසිී පහලට තල්ු වෙලා තියෙන. එනිසා මකද වෙන්නේ අපේ මෙන මේ උරස්කුහරේ පරිමාව වැඩි වෙලා තියෙන. පැදිලි ඇති. මොකද වෙන්නේ අන්තර් පාර්ශපේසික සංකෝජනය වීම නිසා මොකොද වෙන්නේ පර්ශුකූඩුව ඉදිරියට ඉහලටත් රතාලය ඉරියටට නිරාගෙනෙන ඒවගේ මහාපරාචීර පේසි සංකෝච නයවීම නිසාමකති එන්නේ වක්‍රතාව අඩු වෙලා මොකොතු වෙන්නේ උරස්කුහරේ පරිමාව වැඩි වෙන පොඩියන් මොකද වෙන්නේ නැව අපි විස්තර කරු අන්තර්පාර්ෂක පේසි සංකෝචනයවීම නිසා ර මේ පර්ෂකූඩුව ඉහලටත් උරතාලයේ ඉදිරිට රාගනෙනවා ඉළඟට මහාපාචීරය පේෂ සංකෝච නෙවීම නිසා මහා පාජරය වක්‍රතාවය අඩුවෙන මනිසාමකතු වෙන්නේ අපේ උරස්කුහරේ පරිමමා වැඩි වෙන. රස් කහරේ පරිමමා වැඩි වෙනකට ොකද දෙන්නේ. පෙනනහල පරිමවා වෙනන ිදන රස්කහර ඇතක සම්බන්දල න පෙනනහලු පෙනහලුත්මකදෙන්නේ ප්‍රසාාරණ වෙන තන් පරිමාව වැඩි වෙන. පෙනහළුල පරිමවා වැඩි වෙනකට මතක තියා ගන්න ප්‍රියවාදුන්නේ. ඇතු පෙනහළු වල තියන ගර්ත තුල තියන වායුගෝලිිය පිඩන ඇත වායවල පීඩනේ ගර්තිකවාතය පීඩනය බාහිරවාතේ වායගෝලි පිඩනයට වඩ අඩු වෙන.මනි සමක දෙන්නේ. අපි න්න සාමාන්‍ය ස භාවිතමයි වාතේ පීඩන අු තැන ඉද වාතේ සොරිපාත පීඩනේ වැඩිතැ ඉඳ වාතේ පීඩන අඩු තැනට වාතේ ගලාගෙන යවා. තුර ක්‍රියාවලීම අපත් මොකුදෙන්නේ නස්වරය නස්කරය ග්‍රසනිකාව සරාලය ස්වාසනාලය ස්වාසනාලිකා අන ස්වාසනනාලිකා ගර්ථකිනවාර්දෝස්සේ වාතධරාවක් ගර්ත තුළට ගමන් කරනු අර පීඩන දෙක සමානකරන්. පිඩනද එකකද පෙන හල්ලු තුල්ල තියන මයි පීඩනේ සහ බාහිර වායි ගෝලයේ වායි පීඩනය සමාන කරගන්න මොකද කරන්නේ මෙන මේ මාර්ගය ඔස්සේ වාද දරාවක් ඇදිරයන මෙන මේකට කියෙනො අපි ආස්වාසය ආන්ත්‍රනය කියලා. පැහැදිිය ඇති. නැමත අප විස්තරම පලවිනි අංක එකෙන් දාලති නමකද පර්ෂකූඩුව පර්ෂකූඩුව ඉහලට ඇෙන්න්න නම්මකද වනේ අන්තර් පර්ශක පේසි සංකෝචනය වෙන අන්තර් පර්ෂක ේෂසිංකෝචනය නකු ප්‍රියාවවිද යක්ක්සිදව නම ගද පර්ශෂකඩුව ඉහලට නිරනවා. හලට ඇත්දෙනවා එතුකොට ගර තලේ ඉදිරියට නිෙරාගෙනයනවා තොර අපි දෙන්න අපි හස්ම ගනිද කළගනිද අපිට පේන අපේ මේ පෙන හුහසිතකොටස් කොටසනැත්තන් රස රස් කුහරය ඉහල ල්ු වෙන නත්තං රසක ද කොටස ඉහලට තල්ලු වෙලා එන ඉදිරියට තල්ලු වෙලා එනවා ඒවගේම තමයි අපි ොන්ද රහස්ම ගත්තුත් පේනේ බඩ පහල්ටයන් වඩ ඉදිරියට නරාගෙන බඩ ඉදිරියට නාගෙනම කියන්නේ අපේම මේ හා පාචරේෂ සංකෝචනයවීම නිසා වක්‍රතාමය අඩුවෙන ප්‍රතාාව අඩුවෙනකොට අපේ ආමාශයයේ නැත්තන් අපේ උදරගුහරේ තියනක කොට ස්ටික පහලට තල්ලවන පහල තල්ලවන කොඩක් උදරය ඉහලට ඉදිරියට නරාගෙනන්න පුළුවන් ඇතුකට මේ අවස්ථාව විදමකට දෙන්නේ අපේ උරස්කුහරේ පරිමාව තමයි වැඩිකරගන තියෙන්. පඇැදින්නේ උරස් කුහරේ පරිමා වැඩිරගන්න උරස් කූහරේ පරිමවා වැඩවෙනකොට පොඩයාමතුේ මොකොද දෙන්නේ ගෝල පිඩන ඇත්ත එක බැලූත්තම අපි නාස් විවරය සහ නාස් පූහරය ග්‍රසනිකාව ඇතිකට ශවාසනාලය ශවාසනාලිකානු ශවාසනාලිකමේ මාර්ග්‍යය ඔස්සේ බාහිර වයිගෝලය ඇත්තක අපි සම්බන්ධ වෙන එනිසාම්ග පීඩන දෙ එකක් තියෙන්නේ වයිගෝලි පිීඩනයට වඩා අපි අපේ ඇතුළෙ තියෙන උරස් කහරේ වයි වීඩනය අඩුවෙනවාම නිසාමකු දෙන්නේ වාත දාරාවක් ගලාගෙන යනාාවකො හෙටද ගර්ත තුළට මෙන මේකර තම අපි කියන්නේ ආශවාස ක්‍රියාවලිය කියලා හි බලමීට පස්සේ ොකොද එනමේ ගත්තවාතයට දත්තවත අපිගෙන ගත්තමකද දෙන්නේ පර්ශු තුලද සො පාම ගත්තතුල සිද ුද පස නවත මේක කාබඩ ඩිගන්න එඇ මක දෙන්න එගොල්ල අබි පිටතරක දන්නඕන මේක පිටතට දාන්නමකොද කරන්නේ නැවතාර තිබුණු අන්තර්පර්ශක පේෂි සහ මහා ප්‍රාචීර පේෂි තිබුණ අත්තෙර පත්තවෙන බල ොකොද එන්න කිය පල ්‍රිය ලිත මකදෙ. අන්තර්පාශක ඉහිපේෂී හිල්වීම නිසාමක දෙන්නේ උරස්කූහරය පහලට තල්ලය ඇතන් තිබුණ තත්වයටට ගමන් කන්න එගේ උර තලය තිබුණ තත්තයට ල ිකප පිටි පස යන ඔොට එතකොට පවැැතිල්ලයින්න කෙනෙ අපි පහැදිව දකින්න හම්බේෙන ආසාවාස ක්‍රියාවවෙලිදමක දෙන්නේ පපුූහලට ජනරක් දෙනවා තාශවාස ක්‍රාවලද පපු පහලට යන්න පහල් යන්ීමකක්ද මෙ අන්ර්පාශක පේෂ හිල්වීම නිසා තිබුණ තත්ත්යට පපු යන ඇතම උරස්කෝරය තිබුණ තත්තයට අත්තේ ඉිකට කොෙන්නේ අමහා පාචරය පේෂී සංකෝචනය වෙන හ පාජිරේ පේෂ සංකයනු සංකෝචනය ට පිදන්න බඩත් ේ විද නැතන් උදරයත් විදිහයට පහල්ටයෑම සිදධ වෙන පහ නතන් වැතිරිල්ල ඉන්න කෙනගේ ආමාශයමකද නැ උදරය පහල්ටවීම හත්තවීමක් අපිට නිීචනය කරන්න පුොළන්ගෙන මෙන මේ එක ින්ද වෙන නිසාමක දෙන්නේ අපේ උරකුහරේ පරිමාව අඩුවෙන උර කොහරේ පරිමවා අඩුවන ගරමකද දෙන්නන්නේඒ එක ඇතුල දන වාතයට මකදන්නේ. ගර්තතු යන ථක තයෙමකදන්නේ වයිගෝලය පිඩනයට වඩා ගර්ථක වාතය පීඩනේ වැඩි වෙන. මෙදි සමකද දෙන්නේ අන්න අපිට පාරත්තියනවා කොහෙද ගර්තය අනු ස්වාසනාලිකාව ස්වාසනාලිකාව ස්වාසනාලය නාස්කූහරය නාසීවරේ මෙිනමේ මාර්ග්‍ය ඔස්සෙමක දෙන්නේ වාත දාරවක් අපි පිටතර දාන මර මොකක් කමාර කරන්න බාහිර වායිගෝලේ සහ. ගර්ථකවාතේ තියෙන යු පීඩනේ සමාන කරනන්න ඇත පෙනහළුුවල තියෙන වායු පීඩනේ සමාන කරගන්න මකද කරන්නේ ප්‍රංශවාවාතය දවන් කරමෙන මේේ තමයි ඉල සිද්ුවෙන ඔන්න මහ පාිරපේෂේ ඉහිල්වීම සිද්ධ වෙනක ක්‍රියාවලේ පහදිලිය ඇති. ඉස්සල්ල වක්්‍රතාව අඩු කර ගත්තා මහ ප්‍රාචිරපේෂී සංකෝජනයවීම නිසා දැම්මකුද වන්න. මහ පරාචිරපේෂ ඉහිල්වීම නිසා වක්තාව නැත වඩි වෙන. එනිසාත් තමයි? ස් හර පරිමඩුවන්නේ රස්කූහර පරිමවාමඩ වෙනකොට ගර්තවල පරිමමා මඩුව වෙන ගර්තවල පරිමාමඩුව ගර්ථකවාතය පීඩන පයි ගෝහලි පිඩන මට වැඩි වෙනවා නිසා සමකදන ගර්ත ගර්තය සිට අනුස්වාසනාලිකා සාාසනාලිකා සාාසනාලයස්ොරාලය නඇතන්ටසනිකාව ඉලකට නාස්කූහරය නස්වවරය ඔස්සේ පිටතර බාතධරාවක් ගමන් කරගෙනවා මෙන මේකට කිය අපි ්‍රන්ස් වාසවාතය කියලා පැහැදිල ඇති අපේ ස්වාමන් හස. මෙ ති පොඩ්ක් ඉස්තරලබන මොක දෙන්නේ ආශස්වාසවා යාන්ත්‍රනය ්‍රශ්වාසයන්තනය ආශවාසයන්ත්‍රනනිමකුද දෙන්නේ වාතය අපිේ සැෙනල් තුරට ඇතුල් කරගනීම ප්‍රශවාසයන්්‍රනේද වෙනවාතය වෙනහළ තුළලින් පිට කිරීම ක්‍රියාවලි. ඒරහා භාගි වෙන්නේ අන්තර්රාජක පේෂි මහපාචිරය පේෂී ආශවාසදමකොත කරන්නේ අන්තර්පාශක පේෂී සංකෝජනය කරගන්න ප්‍රාශවාසෙදමකත කරන්නේ අන්තර්පාශකු පේෂ ඉහිල් කරන. තරන්තර් මේ ආශවාසිෙදිමකොද කැන මහ පාචිරපේෂි සංකෝචනය කරනවා ප්‍රශවාසේද ඉහිල් කිරීම සිද්ධ වෙනවා. එතකොට ආශවාසෙදිමොකද වෙන්නේ පාර්ශු පූඩුවට ඉහලට සහ ඉදිරිඩ නෙරාගෙනවා මහපරාචිරපේෂ සංකෝචනය නිසා වක්‍රතාාව අඩු වෙන. එනිසාමකොද එන්නේ ආවාසේදී උරස්කූහර පරිමාව වැඩි වෙනවා ගර්තවල ඒ වැඩි වෙන ම සමක එන ගර්ථක පාත බයපිඩන අඩ ව යගෝල බා පිනය වල මනි සමකද න්නේ මත රාව ගර්තත ගමකන ම කරකව ප වාසේ කියල යගගේ ප්‍රස්ශවාස නවත තිබන ත්ට පත්න පාච හ ප්‍ර. න්ත පශක්ක පේ හල්ලේ ම ක්‍ර ල ද සාකදේ පාසක ද තෙ පත් න ම තත්තෙ පත්තන වගේ මහ පාචි ය තිම තත්තර පත්වන සමකදෙන්නේ රස්ක හර පරිමවා අඩුවෙනවා පරිමවාටුව වනක ඇතුල ද පදන ඩවෙන මො මන ඇතුළලද ගර්තුල තින වාය පිදන අඩුවන මේනි සමක දෙෙන්නේ නැමත මාතදරාව පිට කල්ලදාන. මෙනම පිකරන වාත දාර වැඩිපුරමුණවා දෙේ හබ්ඩයිසයිඩක් අඩක් වෙනවා ඇතුලෙන වාදදරාවේ වැඩිපුර ඔක්ෂියන් ප්‍රතිෂතයක් අඩංගු වෙලාතියන. පැහදිල ඇති. අපි බලමු ඊල්ඟ ොට සසටක හිල්ල ොනවද පිට යෙනක. ර. අපිට පස්ස කතා කරන්න තියන්නේ සසන ක්‍රියාවලියආසිිත රෝග මොනවද වර්ග දෙකත් තියෙන බෝවෙන රෝගහ බෝන වන රෝග බෝවෙන රෝග බොහෝවිට අපි දකින්න නම්වෙෙන්නේ අපේ පමාන්තුකා අතතික ඩක්කිරවට පිදක්කි දකින්න හම් වෙන ෛරහ බැක්ටීරිය අඩංගු රෝග විතරයි ොත් තව විශේෂ රෝග තියන්න පුළුවන් අපට අප සිිල්බස්ස එකගේ බෙක්තරියහ වර සඩංග රෝග හිපේ විතර අපිට දකින ලැබෙන්නේ නමුත් අපිට අද ඒ සාකච්චාරන්ට මති හින්ද අපපියන බෝනෝවන රෝගවල්ඩ බඳම් බෝනෝන රෝගි කියැන ොනවාද කිය බෝනන රෝගම අපි සසාකචා කරන්නයන්නේ බෝනෝ රෝග අපි තුනක්සාකච්චා කනයික ඇැතුම පීනසය පෙනහලු පිළිකා අ බලමු දු රෝගගේ කියන්නේ මකක්ද කියලාන්න ආසාත්මිකතා සහ දූෂිතවායු ආශවාසන කිරීමෙන් ශාසනාලය සිහින්වීම එ මෙම රෝගය ඇතිවෙන ඇතිවී මොකද ආසාත්මිකතාවයන් කියන්නේ සමහර සමහර දරුවන්ට නැත්තන් සමහර සාමීන් වහන්සේලාට අි දකින පුංචි විශ සහිතයයක් නම් පුංචි සැර දෙයක් ආහරයට ගත්තගම මකද එන්නේ ඇලජික් තත්වයන් කියෙන ලජික් කියලකින් ගේ තත් ඇන වනතමය අආසාත්මිකතාවයන් කියර කිය එතකොටඒ වගේ දූෂිතවායු මොනො දෂිතවායුග බලමු මේකද අපිට පැහැදිලිවේබලන්න පොඩිහාමතරනේ නිරෝගී ශාසනයක් ශාසනාලයක තුළ විශා ට ප්‍රමාණය තියන ම් විශ්කම්ය අපිට පැදිලව දක්න ලැබෙන විශාල ප්‍රමාණයක කියැ බිත්තිය කොත්තුනී හැබැයි බලන්න රෝගී විච්ච වාසනාලය විිකම් මේ ගොඩක් අඩු වෙලාල තිෙන මෙන නිසාමක දෙන්නේ අපිට ආශසාසක ප්‍රාශවාස ප්‍රියාාවලයා මේ අමාරුවෙනවා ඇ අධික කැස්සක් ඇති වෙන්න පුළුවන් එ ගොඩක් බොහොම බරගතියද දැනවා අධිද්‍යම හුස්ම ගනිද්දී බොහම වෙර යොදන්න වෙන මේකට හේතුවම කක්ද මොනොෝද මේකට හේතු විශස සහිත වායු ආශිතව ජීවත්වයෙන පරිසර වලද අපිට මේ තත්ත ඇතිවෙ වන්න පුලුවන් ආසාත්මික තා සහ ඇතකොට පිදන්නවා විසසහිතවායුන් කිවේ දූවිලි අධික පරිසරවල ඊළඟට වාහනදික නැත්තන් නගරසන්න පරිසරවල කර්මාන්තවල් පරිසරවල තොර විශෂහි වාය නෙක්්‍රැසන ප්‍රදේශවල ඉදදි ඇත්ත විහිය පිරිසුදු නැතිවායයි පිරිසිුදු වා යි ත් ඇයට ජීවත්තය නො පොල දන්නවා මේ සාමාන්‍ය නගරවල් අ අපිදන්නෝ මේ විශේෂ තනය හිරවල අඩුුවෙන් වලබෙන. චීනගේ මරටවල්ල ගොඩක් කලට මෙ මේ පරිසර තත්්‍යයන් තිනන මේනි සාහතමයි ඇතුම ක ඇඳම කියන රෝග විශාල වශයෙන් වැඩිවෙන්න හේතුවෙන්න තුකට මේකට හොඳමදේ තමයි මද වෛද්දෝස් උපදෙස් මත්ත උරන්න මේ බෙහෙත් පවිච්ි කරන්න ැනගරුණගේ ඉන්න හෙලක කිදන්න කටදාම අඳන ඉන්න හෙලකතින් එෙන් තමයි පාවිච්ි කරන එක ප්‍රශ් කරල පැබ්ලට් එක තියෙනර. වෙෙහට්ටික අපි ආස්්වාස කරන. ඇතුර මොක දන පෙෙනහල් වොලතිනර මේ තෘදුරකේෂනාලරි සසන ආලක මේ විස්ථාරණය වෙලාසේ බිත්ති ගනකම අඩු වෙලා ගොද සසනය පහසු කිරීම සිද්ධ කරනවා මෙන මේ ඉන්හෙලලා තුර. ඉටවසැපවන පීනසේ පිනසේ කියන ගොඩක් කටිට දක්කින ලබෙන දෙද. නොකද දෙෙන්නේ නාස සසය ඉහ ොටසේ කියන ස් කහර තම ොඩක් කලනමික දක්න ලබෙන්නේ ොක නිසා. මේ දවිලි සහිත දවිලි සහිතර වඩ පි ගොඩක් කලවට තෙත සහිතවාතය ආවාස් කලි මතුර පාන්දර ගොඩක් කලට පිලිහ වැඩ කරනවා ගොඩක් කලවට අපි න්න හයවාගෙන වැඩ කරන්න ඕනන යගගේම හිස්සවාහගන වැඩ කරන්න එනමකොද ජලාවාශප්‍ර ෂාතිය වැඩී යුදේ වෙනකොට මෙන මේ නිසාමක දෙන්නේ නාසේ ඇතිමෙන ආසාත්මිකතාව ඇත්ත නාස ඇතිවෙන තත්වත්තමයි පිනසේ කියලා කියන්නේ වගේ මේකෙදී වෙන්න පුළුවන් දේවල් තමයි මේ සෙමස්තරය වැඩීමක් සිද්ධ වෙන්න පුුව. මේක තිත්මක දෙන අපට කිබූ ෑයමගේ දේවල් නාසේ බරගතිය වගේ දේවල් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් බේ මෙනම මේක ත්‍යයන් තමයි නිසිප ප්‍රතිපතිකාර ලබාගත්තොත් එෙම අපට මෙන මේ ක්‍රියාවවැලිය පැෑදිි කරන්න ළම් බලන විශස සහිත පරිසරය කියල කිව්වේ කර්මාන්ත පරිසරයක් ඉළඟට ලොම් සතුන්ගේ ලොම් ඉළඟට දූ විලි සහිද ඉළඟට සිගරොඩ් දුමාරය ඒ වගේම මේ පි දැක්කොත් එහෙම වනනාද ජලාසයක නැත්තන් අපිඉදු මීදුව වගේ දේවල් එන තැන්වලදි ඉළඟට වාහනවාදිික ප්‍රදේශවල ඉන්නකොට මෙනමේ මේ පිනස තත්ත්ය සහ ඇතුම රෝගි තත්ත්යක කියඉන දෙකටම බලපාන්න පුළුවන් ඉලකට පෙනහළු පිළිකා පෙනහළු පිළිකාවලට ප්‍රධානහේතුව තමයි දුම්පානය ක පිනකට ගොඩක් කෙලාවට පාවිචි කන අත්තමයි දුම්පානය කන්නේ සිකට බෝනෝගයන් මේගද වෙන්නම හද විස සහිත වායොක් අපි ඇතුළ කරගන්න ඔොවාද නිකොටෝ නිකොටීන්වෙනි විස සහිතතාාර විශේෂ ඒවගේ මේ තින විස දව්ව නිසාමක දෙ එන්නන්නේ පෙනහල ආසාදන වෙ ගල්ලො මකොද දෙන්නන්නේ ැන්ස ත්වය න න් පි පිකා ත්තෙක ඇතිවීම හැකියාවවතර ඒවගේ මතමයි මතක තියා ගන්න විශස සහිතවාායු. අපි දන්නන ප්ලාස්ටික්ගේ දේවල් ධන කිරීම. විස සහිතවායු ආග්‍රහණය කරන්න නොකට දමතක්ින් තිදදි. ෙදර දුරේ අපි මේ දුමත් එක් නම් වැඩ කරන්නේ සමහරදාම් භර්මාත සාලාතියන පොඩ කෙලාටු දුමත් එක් වැඩ කරන්න තුට මෙ මේ වගේ තත්වලද වෙනහු පිළිකා වැඩිවීමේ හැකියාවත් යෙන ්ලාස්ටික් එත කොට අප ද්‍රව්‍ය විදිහට විස සහිත පරිසරයට දය තියෙන දේවල් අපි දහනය කරොත්තය මේ විශසවායු ආග්‍රහණය කිරීමෙන් තමයි වෙනහලු පිළිකා වැඩි වසයෙන් අපිට ආසාතනය වන්න මහිතන පැහැදිලිය ඇති පොඩි හාමුදුරන්ත අපේ මේ ක්‍රියාවලිය අපි නංකරුම් ලන සසන පද්ධති ආශිත ඇති වෙන බූනුවන රෝග තුනම්. කොනවාද ඇ ඇඳම කියන්නේ පෙනහළු වල තියනම් පහල කොටසේ වෙනහළුවල පහල කොට සිතියනවා අපි දන්නා මොනෝතියන අනු ශවාසනාලිකා ශවාසනනාලික තර අනු ශවාසනනාලිකාවල නහ හඩක්කි කියලා මේ දකින ලැබන්නේ කුද දෙෙන්නේ මගේ මේ බිත්තියේ ගණකම වැඩි වෙනවා නැතං බිත්තිය වර්ගපලය නැතන් සිදුර බිත්තිය දුර තියෙන නැත මේ ශවාසනාලිකාවේ සිදුරේ තියෙන වර්ගඵලය අඩුවීමනිසා සසන අපහතුතාවයන් නැතිබෙනවා එකයන්නේ කැස්සගතිය සහ අපිල් දකිල් ලබෙන මේ අමාරුවෙන් හොස්ම ගන්න. මෙන මේගේ තත්ත්යයක් තමයි ඇඳදුම කියන්නේ මේකට හේතුව තමයි දවිලි සහිත පරිසරවල සිත සිටීමඒ වගේම ආසාත්මිකතාමය විෂසහිත පරිසවදවායගෝල විෂ සහිත පරිසරල සිදීම එක කියන නගරාසන්න වද හොල දකින්න පුළන් නගරෙ කරග ලාදේ අපේ නහයම සුද කල ලූතේම කළුපාට ෂ්කක් දකින්න පුළුවන් තරයි කියන්නේ වාහන වලින් පිටව වෙන අපද්‍රාපේතර න්ත යන්ත්‍රෝපා කරන වලින් පිට වෙන යත්‍ර ෂෝතවලින් පිට වෙන අප ද්‍රා්බේ ලඟට දකින් පුළුවන් ලොම් සහි පරසරයක්න සතුනන්නේ පොඩිස හොල්ලමයිජීවත්තයන න මේවාගේ තත්වලද මේ ඇතුම කියන රෝග තත්වයන් වැඩිුවන්න පුළුව ගේ පිණස පිණසේ කියන්නේ ඒ තර වගේම තමයි සීතල අධික පරිසරවල වාතේවාතේ ජලාවාශප්‍රති චාතය වැඩි පරිසරවල සිදීම ඉළඟට ලොම් සහිත පරිසරව සිදීමෙන් ලොම් ස හිත කියන්නේෙ අප ගෙතරදුරේ ඉන්නවනන් මේ සොරතර සතුන්න එහෙම මේ ගොලන්ගේ ලොම් සහිත ප්‍රාහය වැඩි කොච්චර සුද් කරට ඇබිදන්නවා පරිසරේ ලොම් ප්‍රමාණය වැඩිමිනිසා මක දෙයන්නේ පීණසේ වගේ තත්වයන් ඇතිීමේ හවදානමත් තියෙන ඉළඟට හ පික් පෙනහලු පිළිත් එෙන්න්නමකක්ද පිශේෂයෙන් දුම්පානය දුම්පානය නිසා අප දන්න විෂවර්ග ගොඩාක් අපි දේහ ගත වෙනවා මෙෙන විශවර්ග ඇතුල්ලීම නි සතමයි අපේ පිළිකා තත්වයන් ඇතිවෙෙන්නේ එළකට ෆලාස්ටික් වගේ විස සහිත දව්ව දහනය කිරීමෙන් අපිට අපේ ආසාස් ප්‍රාංශාස ක්‍රියාවලේට ල් ක්‍රාවලයේදී අප පෙනහළු දුරට විස සහිත දේවල් ඇතුළලන්න කුල මෙන මේ තමයි පෙනහලු පිළිකාවල්ට මූලිකත්තය ගන්නේ එතන පැදිරිය ඇති ඔබහන්සලාට අද පාඩමේ කොටස්ටික ර් අපි අපපහු බලමු මුලි අපි කතාකර සයිලිසසනය ගෙනන වු ආර ජීන ක්‍රියාවලදිී ලබෙන සරලාහාර ක්සිකරණය කරලා මොකත කරන්න අපි ශක්තිල බගන මේකරමයි සයිලිවිසනය කව මේ සිද වෙන සහිරවලදීන යිටු කොන්ඩියා මගේ තරමයකෙදී අපි දන්න සයිලිසන අකාර දෙකයි යිසන සහ නිවායි සනක කියල ර සයි ක්‍රයා ල ම ප තර ිට පිලට පිල් නි ව ක නිර්වස දන ආහර ඔක්ෂියන් හිත පරිසර වලද සසනය කිරීම නැතන් ක් ිකරනය කිරීම ක්ෂන් සො ඔක්සියන් හිත පරිසර වලදදි ශක්තිනනිපදීම ක්‍රියාවල මේක සිදවෙන්න යි මේ සයිල්ලය තුලදීම තර මේකද බලන්න ආරුද්ධ මේ ප්‍රතික්‍රයාවත්තමයි සිදධන ආහරජයන ඉලකට මෝද ආසොරි ආහර ලබාගන්න අආහර වලින් මකදන සරලා ආහාරකාබන්්ඩක් සයිට්හ ඇතින් මදධදි සාර බවට පත් කරල ශක්තිය මුදා හැරිම සිද්ව වෙන රමු අපි මතකතියාගන්න ස්වායිසසනයට වඩා නිර්වායිසසනයේදී සිද්ධ වෙන්නේ අපිට ලැබෙන්නේ අඩු ශක්ති ප්‍රමාණයක්. ඉට පස්සේ අපි කතා කර සසන යාන්ත්‍රනය සසනයන්ත්‍රයේ දී මුද එන්නේ මුලින් ම අපි කතාක නාආසාවාසයන්තනය අශවාසයන්තනයේ පේෂි භර්ග දෙ එකක් එකතු වෙන වනනාද අන්තර්පාර්ශුක පේශිසාහ මහා ප්‍රාචිරපේෂි න්ත පර්ශු ේශමකද අන්තර පශු පේෂ සංකෝජනීම නි ආවාසයන්්‍ර යේදී සිද්ධ වෙන්නේ පර්්‍රේශෂවාර්ග ක් සිදධ වෙන් ක්‍රියාමකෙන නවද අන්තර් පර්ශුක පේශිසාහ මහා ප්‍රාචිර පේෂී න්තර්පර්ශ්කු පේශමකද වෙන්නේ සංකෝජනවීම නිසා උරතලයේ සහ සොරි පර්ෂුහූඩුව සහ රතාලය පර්ශුකූරු ඉහලටත් උරතාලී ඉදිරියටටරන්නේෙ ර අයනෝ ඒ වගේම මහා පාචිරය පේෂී සංකෝචනය වීම නිසා වකෘතාව අඩ වෙලා යන නිසාමකද දෙන්නේ හම පාචරේ වක්කතාවය අඩුවෙනවා එනිසා අපේ උරස්කූහරේ පරිමාව වැඩිමෙන උරස්කුහර පරිමා වැඩිවෙනක රස්කූහරේ තුළල තියන ගර්ථවල ගර්ථක වාතයේ වායු පීඩනය අඩුුවෙනවාය බාහිර වායිකෝලේ යු පීඩනයට වඩ. ඒ නිසාමක දෙ එන්නේ බාහිර මායිගෝල්ලින්දලා ගර්ත තුළට වාතදාරාවක් ගමන් කරන මෙනමකර කියෙන ආස්වාසේ කියෙලා ඉනටි බඳන පශවාසේ පශවාසේද සිදධ වෙන අරපේශීදකම මනො ද අන්තර් පාශබේසිසා. හ පායේේන්තර්පර්ශක පේ මකද එන්නේ ඉහිල්ලෙනවා ඒ වගේ මහා පාජෙත පේ හිල් ෙල්ලෙන මෙන මේ ක්‍රියාවල දෙක නිසාමක දෙන්නේ මහහා ප්‍රාජීරස් වක්්‍රථාව අඩුවෙනවා ඒවගේම සොරිවක්්‍රතාවේ වැඩි වෙන ඒ වගේම මහප්‍රමේ උරස්කුහරය නත උරස්කූඩුව පහලට නැතන් යතාතත්වට තිබුණ තත්වයට පත්වයෙන ම නිසාසමක දෙන්නේ මේ උරස් කුහරේ පරිමාවාඩුවෙන උරස්කුහරේ පරිමවාඩීම නිසා ගර්ථික වාතයවාය පීඩන වයි ගෝලයේ වාය පීඩිනට පඩා අඩුවෙනරි ගාත්තිකවාතේවා පිඩන වාා ගෝලි පිඩිනට ැඩ වෙන මේනි සමකති ාර්ථකවාත ඉදර ඇතන් ගර්තය ඉදලා වායුධාරාවක් බාහිර පරිසරයට ගමක් කරන මෙෙන මේකරකින් අපි ප්‍රශ්වාස යාන්ත්‍රණය කියලා එමනක් ඔබාන්සලාට පැහැදිී ඇති අධීගෙන ගත්තා අප ආශවාස යන්ත්‍රනයේ ප්‍රාශ්වාස යන්ත්‍රනය ඒ වගේම බෝනොවන රෝග යන විස්තරයක්ඉගෙන ගත්තා ඉළඟට සයිලීය සසනය ගැ අපි අධ්‍යයනය කර මරයිසනේ ස්වායිසසන එමන පැහැදිලියති ඔබහන්සලට බෝමියුති අුවන්.